රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තා කරන්නේ අංක 1 හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදානීය පුවත් සිරස්තල වෙත දුම් වැටි සහ මත්පැන් මත්ද්‍රව්‍ය සඳහා වන දොරටුවක් ගංජා නීතිගත කරලා අයිස් හෙරොයින් නැති කරන්න බැරි වාසේම ගේන මහ මොල කරුවන් අල්ලන්නේ නැතිව කොල්ලෝ කෙල්ලෝ බේරගන්න අමාරු බව කියන ටෙලිවැකිය රනිල්ට කප් එකයි කැප් එකයි දෙකම දාපු පොහට්ටුව ගැන සජිත් කියන කතාව සාටකයා ඝාතකයා කියු වික්‍රමසිංහ අද සාටකය පොරෝගෙන නීතිඥ රණගල කියයි දේශීය පුවත් වෙතයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 185 වැනි ටෙලිවැකිය. ටෙලිවැකිය 185 පණිනකොට සමහරුන්ට තරු පේන්න පටන් අරන්. රටටම තරු පෙන්නපු උන්දලටත් දැන් ඉතින් ඉඳලා හිටලා හරි තරුවක් දෙකක් පේන එක හොඳානේ නේද? දැන් ඒ අයට රිදෙනකොට දේශපාලන හෙළුව හෙලිදරව් වෙනකොට මාධ්‍ය මර්ධනයට අත තියන්න හදනවා නේද? මාධ්‍ය මර්ධන ඉතිහාසයේ වර්තමානයේ සහ අනාගතයේ ගැනත් ළඟදිම හොඳ ටෙලිවැකියක් ලියන්නම්. සාක්ෂි ඇතුවම ලියන්නම් හොඳේ පුළුවන් නම් එදාට උත්තර දෙන්න කියලා දියවන්නාවේ ඒවට සම්බන්ධ වුණු අදටත් ඉන්න අයට අභියෝග කරනවා. ඒ වගේමයි මීට පෙර අප කළ අභියෝගයකට අදටත් තාම උත්තර නැහැ. අභියෝගය අදත් මතක් කරලම යන්නම්. ඒ තමයි මන්ත්‍රී මැති ඇමති වැටුප් දීමනා ආදී ඇතුළුව තමන් පාර්ලිමේන්තු එන විට තිබුණු වත්කම් සහ අද තමන්ගේ වත්කම්වල ප්‍රමාණ හෙළිදරව් කරන්නට කියලා. ඒ වත්කම් වලින් තමන් කොයිතරම් මුදලක් මේ රටේ ජනතාව වෙනුවෙන් වැය කළාද කියලා කියන්න කියලා තාම නම් කවුරුත් කිව්වේ නැහැ. තමන් සතු ව්‍යාපාර ඒ ව්‍යාපාරවල මාසික ආදායම කුමන කාලයකද ඒ ව්‍යාපාර ආරම්භ කළේ ආදී විස්තරත් කියන්න. හොඳේ පුළුවන් නම් තමන්ගේ බිරිඳෑවරුන් දුවල පුතාලා කරන ව්‍යාපාරත් කියන්න. සීසර් විතරක් නෙමෙයි සීසර්ගේ බිරිඳත් නිර්දෝෂ වෙන්න ඕනේ කියලා කතාවක් තියෙනවනේ නේද? එතකොට අප රටට ඒ ඇත්ත කියන්නම් හොඳේ අපේ මැති ඇමතිලා සතු ධනය වත්කම් හරි සාධාරණයි යුක්ති සහගතයි කියලා අපි කියන්නම්. එහෙම කියන්න හිතුනොතින් තමන් ගැන තමන්ගේ වත්කම් රටට ඇත්ත කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඕනම වෙලාවක අපට කතා කරලා කියන්න ටෙලිවැකියක්ම ලියන්නම්. හරිද? දැන් එමුකෝ මද්ද්‍රව්‍ය මාතෘකාවට නේද? මේ දවස්වල රට පුරාම නාලිකා පුරාම මාතෘකාව මද්ද්‍රව්‍යනේ නේද? මද්ද්‍රව්‍ය බීපු අයගේ මූණවල් වහනවා සාකච්ඡා තියෙනවා නේද? මද්ද්‍රව්‍ය එදා වෙලඳාම් කළා නමුත් මං අද හරි හොඳයි අතෑර පැත්තකට එලා ඉන්නවා ඒ වගේ සම්මුඛ සාකච්ඡා යනවා නේද නාලිකා පත්‍රවලත් මුල් පිටු පිරීලා ඉතිරිලා යමින් තිබෙනවා දැන් සමහරුන් මේ දවසකට බීලා තියෙන මද්ද්‍රව්‍ය ප්‍රමාණය ගත්තාම වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටියක් විතර වෙනවා හිතා ගන්න බැරි තරම් සමහරක් වෙලාවට අමුතු විදිහේ විහිළු කතාත් ඇහෙන්න පටන් අරගෙන හරිද කොහොම වුණත් මද්ද්‍රව්‍ය සමාජ උවදුරක් හරිද ඒක ගැන වාද විවාද නැහැ මද්ද්‍රව්‍ය පාසලට ඇවිත් නම් මද්ද්‍රව්‍ය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා නම් ඒක බරපතල ව්‍යසනයක පෙර නිමිති. ඒ වගේම මද්ද්‍රව්‍යයේ අයිස් හරි ටැබා හරි නේද පාර්ලිමේන්තුවටත් ඇවිත් නම් ඒක ගැනත් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? පාර්ලිමේන්තුවෙත් මද්ද්‍රව්‍ය ගන්න අය ඉන්නවා කියලා ඔය පාර්ලිමේන්තුවේම කීප වතාවකම විවිධ වාද විවාදවලදී ඇහුණා නේද? දැන් මේ පාර්ලිමේන්තු අයවැය විවාදය. දැන් ඒ විවාදයේදී ඇහුනේ වෙන කතාවක් පාර්ලිමේන්තු අයවැය කතාව වෙදී
මුදල් ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ත්‍රයිලෝක විජයපත්‍ර එමත් නැත්තම් තේරණ සිංහලෙන් කියනවා නම් ගංජා ගැන මෙන්න මෙහෙම කිව්වනේ නේද ත්‍රයිලෝක විජයපත්‍ර භෝගය අපනයන සඳහා පමණක් නිෂ්පාදනය කිරීම සඳහා හැකියාව සොයා බැලිය යුතුයයි මම යෝජනා කරනවා මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරනවා දැන් ඊළඟට ඔය ගංජම ඉල්ලලා ඩයන කෑ ගහනවනේ නේද ඔය කංශ නීතිගත කරන්න කියලා කෑ ගහුවෙත් මම හොඳට ඉතිහාසයේ බලන්න මේ රටේ බුද්ධඝමිට කිසිම හානියක් වෙන්නේ නැහැ කංශවලින් මොකද බුදුහාඳුරුව පවා ඖෂධයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා කංශ දැන් මේ දෙන්නටම ඊයේ හරි අපූරු උත්තරයක් දුන්නේ බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හරිද කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ නේද දේශබන්දු තෙන්නකෝන් කියන විදිහට ගංජා විතරක් නෙවෙයි දුම් වැටියත් ප්‍රශ්නයක් ඒක ඇත්ත දැන් බලන්න පුංචි ළමයින්ට ඉස්සරලා මද්‍රව්‍යවලට අබ්බැහි කරන්න මේ ප්‍රදේශවල හරියට තියෙනවා ඔයගොල්ලෝ දරුව ආරක්ෂා කරගන්න දූම්කොළ මිශ්‍රිත මද්‍රව්‍ය දූම්කොළ ටික කලවම් කරලා ඉවරලා ගුලිය වගේ හදලා තිනවා ඊළඟට පුවක් ಜಾති එක එක රසකාරක දාලා මද්‍රව්‍යත් එක්ක ඊළඟට යනවා ගංජා වලට ඊළඟට යනවා අයිස් වලට ඊළඟට හෙරොයින් වලට අනාගතේ කුඩු ගහන්න අවශ්‍ය කරන ලාබාල પરම්පරාව සූදානම් කරන පුවක් සහ දූම්කොළ මිශ්‍රිත දේවල් දීලා කවුරුන් හෝ වේවා හොඳ දෙයක් කිව්වොත් ඒක අප අනිවාර්යෙන්ම අගය කරනවා. ගංජා නීතිගත කරන්න, ගංජා අපනයනය කරන්න, ගංජා වලින් රට හදන්න හදන අයට කියන්න තියෙන්නේ ඔයාලා නිකන් ගංජා ගහලා වගේ කියලායි. හොඳේ. දැන් අද මේ මද්රව්‍ය භාවිත කතාවේ බහානකම තැන නතර වෙලා තියෙන්නේ පාසල් දරුවන් ළඟ. ඒ අයිස් මද්රව්‍ය ව්‍යාප්ත වෙනවා කියන කතාවත් එක්ක. සමස්ත ලෝකයේම මද්රව්‍ය ව්‍යාප්තිය පිළිබඳව විද්වත් මතයක් තියෙනවා. හොඳේ. අපේ රටේ අය කියන කතා නම් ඊට හරි වෙනස්. නමුත් ඉතින් අපි ඒ ජාත්‍යන්තර විද්වත් මතය බලමු. මද්‍රව්‍ය භාවිතයේ ගේට්ටුවක් ලෙස නැත්නම් මද්‍රව්‍ය භාවිතයේ ගේට්ටුව ලෙස තමයි දුම්බැටි සහ මත්පැන් සලකන්නේ. හොඳද? මේ මත්පැන් සහ දුම්බැටි කියන ගේට්ටුවෙන් ඇතුළු වුණාට පස්සේ අයිස් හෙරොයින් වගේ අති භයානක මද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හරි ලේසි සරලයි. දැන් මත්පැන් වලත් නීති විරෝධී මත්පැන් පවා බර පතල සමාජ ප්‍රශ්නයක් විශේෂයෙන් අපේ රටේ හරිද එහෙව් එකේ ආයේ ගංජා ගැහිලි ගැන කුමන කතාද නේද ගංජා නීතිගත කරන එක ගැන ආයේ අමුතුවෙන් ඉතින් තර්ක කරන්න දෙයක් තියෙනවද ඈ ඇත්තටම අපේ රටේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ 100ට 300කින් විතර වැඩි වෙලා කියලා මුදල් රාජ්‍ය ඇමති රංජිත් සීඹල පිටියම කිව්වා තාමත් අපට මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයවත් පාලනය කරගන්න බැරි වුණා. මොකද ওই මහ පරිමාණ එතනෝල් කාරීන් තමයි ඒකට සම්බන්ධ. හරිද? ওই මොන ස්ටිකර් ගැහුවත් හොරාට හදන උන්දලා හොරාට හදනවම තමයි. ඇත්තම කිව්වොත් අපේ රටේ බදු වලින් එක් ප්‍රධානතම කුළුණක් තමයි සුරා බදු. ඒ කියන්නේ අරක්කු බදු. හරිද? ওই මහ පරිමාණ අරක්කු නිෂ්පාදනය කරන උන්දලා පොලු තියෙන තරමක් තියන්නෙත් ওই බදු පොලු තියන්නෙත් අරක්කු වලින්. නීත්‍යානුකූලව බදු එකතු වෙන තරමට ඇත්තටම රජයට හරි ෂෝක්. ඒක ඇත්ත. රටේ බලයට පත්තුණු බොහෝ දේශපාලනඥයින් මතට තිත තියනවා කිව්වට තියපු තිතක් නැහැ. හරිද? ඒ වෙනුවට තව තව බාර් ලයිසන් දුන්නා සහ දෙන එකම තමයි කරන්නේ. ඒ නිසා හුදෙක්ම ගංජා නීතිගත කරන එක පැත්තකින් කරන්න හදන ආණ්ඩුව අනිත් පැත්තෙන් අයිස් හොය හොයා යාම විතරක් නම් කිසිදාක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොඳේ පුළුවන් නම් මද්‍රව්‍ය ජාලය හා බැඳි දේශපාලන පාතාලයේ සේම ඔය පොලිස් සම්බන්ධතාද බිඳ දමන්න පුළුවන් නම් විතරමයි ඒ සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් හදන්න පුළුවන් නම් විතරමයි මේ රට ගලව ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේමයි අල්ලන මද්‍රව්‍ය වලට මොකද කරන්නේ කියලා ජනතාව අහන ප්‍රශ්නෙටත් උත්තරයක් අත්‍යවශ්‍යමයි. හොඳේ අල්ලන අයිස් පාම් පිටි වෙන්න බැරිද? මොකද මහ පරිමාණ කුඩු ජාවාරම් කරුවෙකුව අල්ලන්න STF එක ගිය වෙලාවේ රටේ පාලකයා හෙලිකොප්ටරයකින් ගිහිල්ලා කුඩු මුදලාලිව බදාගත් රටක් මේක නේද? ඒ නිසා ඒ බවත් මතක් කරමින් කුඩු පට්ටම් කරන්න ඕනේ නම් දේශපාලනයෙන් තොරව සියලු දෙනාව අත්අඩංගුවට ගන්න පුළුවන් හයිය පිරිසකට ඒ සඳහා ඒ කටයුත්ත බාර දෙන්න කියලා අද ටෙලිවැකිය මතක් කරනවා. අනුග්‍රහය මෙදිනව තුරන් කරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත අපේම රටේ නිෂ්පාදනය එකෝපාම් ඕනෑම සමකට ගැලපෙන අයුරින් රතු සහ සුදු වර්ණ දෙකකින්.
දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමාව ඉතාම සියුම් ක්‍රියාවලිය. මේ සඳහා හොඳම විශේෂඥයන් වන්නේ ජෝර්ජ් කුණරත් ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයේ. මේක අපේ රස රහස අපේ රසය රටේ සැමට රසයි සුමුතුයි විජය ඉන්දියා පපිටි ලම් සහ වැඩිහිටියන් සඳහා වන බාහිර රෝගී සේවා සහ සියලු වෛද්‍ය වාර්තා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට එකම තැනකින් Healthy Life Clinic අමතන්න 0114 700 700 හැම ෂර්ට් එකටම මහත්මෙක් ඕනෑ කර තිබේ Emerald Nava Chupa Chups Then fun rasa hathra kingma Chupa Chups Ivara yak nathi fun eka මැතිවරණය ඉලක්ක කරගෙන රජය ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඒ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති සමුළුවකදී ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජර්මනියේ බර්ලින් නුවර අධ්‍යාපනය ලබන තරුණ ප්‍රජාව හමු වූ බවයි වාර්තා වන්නේ. ජර්මනියේ බර්ලින් නගරයේ අධ්‍යාපන ලබන තරුණ ප්‍රජාව අතර හමුවක් පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ජාතික ජනබලවේග අත්තනගල්ල ආසන සමුළුව පැවැත්වුණා. මේ වලව් දේශපාලනේ දැන් ඉවරයි. ඒ වලව් දේශපාලනේ වගේම කෝට් බෑවල් දාගෙන ඇවිල්ලා කෝට් එකට රවට්ටපු දේශපාලනේ දැන් ඉවරයි. සුදු වැඳුමට උඩින් කෝට් අඳ දේශපාලනේ ඉවරයි. දැන් SP සානායක කියනවා දැන් සෙනගනන් ටිකක් ඉන්නවලු. හැබැයි 3-5 වෙයිලු එච්චරයි. කියන්නකෝ SP 3ක් නැති වෙයි කියලා. මොකද අපි දන්නවා එයාට තමයි පැනලා 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 ගිහිල්ලා ළඟදිම 3-3ක් නැති වෙන්නේ. අපේ විස්ම කර්ම දෙයක් නැහැ. මෙරට ජනතාව දැන් දුක් විඳලා ඉවරයි. තවත් දුක් විඳින දෙයක් නැහැ. රයිස් ගැන කතා කරානේ. උම්ම ගෙනල්ලා උම්ම පොවලා උම්ම චෙක් කරනවා උම්ම ඡන්ද ගන්න. කැට තියලා කියන්නම් ආයෙ ඇවිල්ලා කියන මොකක්ද දන්නවද? අයිස් නැති කරන්න තියෙන අවසාන අවස්ථාව ඔක තමයි කියන්නේ. මේ අවස්ථාව පැහැර හරින්න එපා. ඒකින්ද අයිස් නැති කරන්න තියෙන අවසාන අවස්ථාවේ අපට ඡන්ද දෙන්නයි කියලා කිව්වොත් නැත්තොත් පුදුමයි. බත් කර නැති බබාලට අම්මලා අන්න පුතේ බිල්ලා එනවා කියලා ඉස්සර බත් කවනවා. එහෙම නැත්නම් අන්න පුතේ පොලිසියෙන් එනවා කියලා කියනවා අපි දැකලා තියෙනවා. දැන් බබාලට බත් කවන්න හොඳයි රනිල් වික්‍රමසිංහ අන්න රනිල් වික්‍රමසිංහ එනවා පුතේ කිව්වොත් බබා අනිවාර්යෙන් බත් ටික කනවා. ඇයි ඒ? මූකයි කියලා බයයි. මොකද මහබැක්කුවේ දේවල් හොරකම් කරේ රනිල් වික්‍රමසිංහගේ චග්ගෝලෝ ටිකයි රනිල් වික්‍රමසිංහයි කියන්නේ රටේ ඉන්න පොඩි කපව දන්නවා. ඒ හින්දා බබාලට බත් කවන්න හොඳයි රනිල් වික්‍රමසිංහ. ඔයා අපේ රටේ ජනාධිපති නෙමෙයි. ඒක අපි පිළිගන්නේ නැහැ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන අමති සුසිල් ප්‍රේමජන්ත එයා කියනවා ගුරුවරුන්ට පුහුණුවක් දෙනවලු අයිස් හඳුන ගන්න. එච්චරයි අඩු වෙලා තියෙන්නේ. අපේ දිස්ත්‍රික්කේ මීගමුවේ තමයි හොඳම කුරු කුඩු රජා ඉන්නේ. වෙන කවුරක්වත් නෙමෙයි. නිමල් ලංසා. පුළුවන් නම් අන්න ඔගේ කන් කැටි ගල්ලලා දාපල්ල කූඩුවට. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඊයේ පත් කෙරුණා. ඒ අනුව අභිනව නාවික හමුදාපතිවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කිරීමේ උත්සවය ඊයේ පෙරවරුවේ නාවික හමුදා මූලස්ථානයේ පැවැත්ුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත් කෙරුණා. ඒ අනුව නව නාවික හමුදාපතිවරයා සිය ධූරයේ රාජකාරි නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරුණා. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිය නාවික හමුදාපති ධූරයේ වැඩපාර ගත්තා. එහිදී හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න නව නාවික හමුදාපතිවරයා වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාපති ධූරයේ නිල අසිපත භාරදීම සිදු කෙරුණා. මේ අතර මෙම විශේෂ අවස්ථාවේදී නව නාවික හමුදාපතිවරයා වෙනුවෙන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මගින්ද ආචාරය පිරිනැමුණා. ඔහු 1987 වර්ෂයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පස්වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය බට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්ව තිබෙනවා. 2022 දෙසැම්බර් 18 වන දින එනම් අද දින ඔහු වයිස් අද්මිරාල් ධූරයට පත් වුණා. ඒ අනුව අද සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ඔහුයි.
නව නාවික හමුදාපතිවරයාට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ උණුසුම් සුබපැතුම්. ඇමරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් ඕෂන් ඔඩිසි නෞකාව ඊයේ කොළඹ වරායට සේන්දු වුණා. මෙම නෞකාවේ මගින් මෙරට ස්ථාන කීපයකම සංචාරය කිරීමට නියමිතයි. අමරිකානු සමාගමකට අයත් මෙම නෞකාව දිගින් මීටර් 105ක් හා පළලින් මීටර් 18.5ක් වනවා. ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි මෙම නෞකාව දෙසැම්බර් 19 වනදා ත්‍රිකුණාමලයේ වරාය දක්වා යාත්‍රා කිරීමට නියමිතයි. මෙහි පැමිණි සංචාරකින් කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. එසේම ඔවුන් 21 වනදා ත්‍රිකුණාමලයේ වරායෙන් නැවට නැගීමට නියමිත බවයි දේවමරයින් නාවික ඒජන්ත සමාගම අවධාරණය කරන්නේ. ඉන්පසු මෙම ඕෂන් ඔඩිසි නෞකාව දෙසැම්බර් 21 වනදා රාත්‍රී 7ට ත්‍රිකුණාමලයේ වරායේ සිට තායිලන්තය දක්වා යාත්‍රා කිරීමට නියමිතයි. මෙම ඕෂන් ඔඩිසි නෞකාව ප්‍රථම වරට කොළඹ වරායට පැමිණීම සනිටුවන් කරමින් චාරිත්‍රානුකූල සමුරු පලක හුවමාරු කර ගැනීම වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා සහ නෞකාවේ කපිතාන්වරයා අතර සිදු වුණා. මෙයින් පෙනී යන්නේ දැනට අවුරුදු දෙකක් තිස්සේ කොළඹ වරායට මගීන් යාත්‍රා පැමිණීම සිදු වුණේ නැහැ. නමුත් කොවිඩ් ප්‍රශ්නේ අවසානයත් එක්කම රටේ තිබුණු අස්ථාවර දේශපාලන හා ආර්ථික තත්ත්වය උඩ මගීන් යාත්‍රා පැමිණීම ප්‍රතික්ෂේප වුණා. නමුත් දැන් මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි ස්ථාවර භාවයක් විශ්වාසයක් අන්තර්ජාතික සංචාරකයන් අතර ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාලෙදි තවත් පෙබරවාරි වල තවත් නැව් 4-5ක් ඊටත් වඩා විශාල නැව් ගණනාවක්ම පැමිණීමට නියමිතයි. වත්මන් ආණ්ඩුව මැතිවරණය කල් දාන්න කූට උපක්‍රම යොදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. ජලයට බිය පිස්සු බල්ලන් වගේ ආණ්ඩුව මැතිවරණයට බිය වී ඇතැයි විපක්ෂ නායක පෙන්වා දෙනවා. ඒ කුරුණෑගල පැවති රැස්වීමකට එක් වෙමින් දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ? පොහොට්ටුව ජනාධිපතිතුමාට කප් එකක් දීලා කැප් එකක් දාලා දැන් දෙගොල්ලෝ මේකයි. කිසි වෙනසක් නැහැ. ඔය ඔක්කොම අද ඊයේ නෙමෙයි, අවුරුදු ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වුණු දේශපාලන ඩීල්. රාජපක්ෂ පාලනය තුලින් රටේ ක්‍රියාත්මක වුණේ එකම එක ව්‍යාපෘතියයි. ඒ තමයි රට බංකොලොත් කරන ව්‍යාපෘතිය. ඔබ සීළු දෙනාම දන්නවනේ, පිස්සු බල්ලොන්ව නාවන්න බෑ. මොකද පිස්සු බල්ල වතුරට බයයි. ඒ වගේම තමයි මේ ආණ්ඩුව මැතිවරණ වලට බයයි. මේ ආණ්ඩුව මැතිවරණයක් එනකොටම මැතිවරණයක් පවත්වන්නට නුසුදුසු වාතාවරණය ගැන හේතු කරුණු කාරණා දක්වන. මොකද්ද මේකට හේතු? ඇයි ආණ්ඩුව මැතිවරණ වලට යන්න බය? මොකද ආණ්ඩුවේ මේ හොර අලි පොහොට්ටු සන්ධානයේ පරාජය නියතයි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව බලාගෙන ඉන්නවා මැතිවරණයක් එනකන් හොඳ කන පැලෙන්න පාඩමක් උගන්නන්න. අපි කියන ආණ්ඩුවට මැතිවරණයක් දෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම නව වසරේ මැතිවරණයක් අපි මේ රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් දිනා ගන්නවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර සමගි රාජ්‍ය සේවා විශ්‍රාමික බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවලගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. සාටකයා ඝාතකයා ලෙස හැඳින් වූ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපති ලෙස සාටකය පුරවාගෙන සිටින බව නීතිඥ අතුල රණගල පවසනවා. සියත ඇතුළු ස්වාධීන මාධ්‍ය මර්ධනයට රජය සූදානම් වන බවයි ඔහු ප්‍රකාශ කළේ. වංචා දූෂණ හෙළිකරන මාධ්‍යයට අත තියන්න සූදානම් වෙන්න එපා කියලා සමගි ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සඳහනේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා. මාධ්‍ය මර්ධනයට ආණ්ඩුව දරන නිර්ලජ්ජිත උත්සාහය හෙළා දකින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ වරප්‍රසාද කඩ වුණාලු. එහෙමනම් පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙන් අහලා බලන්න වරප්‍රසාදයක් කඩ වෙලා තියෙන වරප්‍රසාද කඩ වෙන්න මේ පාර්ලිමේන්තුවේ තාම
ඔය සම්බන්ධයෙන් වැඩක් පටන් අරන්නේ නැහැ. එතන මේ නිකං එක එක ඒවා ගෙනල්ලා රජයට එරෙහිව ගොඩ නැගින විරෝධතාවය මහා විශාල ජන ගඟ නවත්තන්න කරන කූට උපක්‍රමයක් ඉතාමත්ම ලැජ්ජා සහගත වැඩක් හැටියට තමයි අපි දකින්නේ. අපි කිසිම විදියකට එවැනි දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක සියතට වුණත් කිසිම ආයතනයකට වුණත් අපිට අදාළ නැහැ. මාධ්‍ය නිදහස අත්‍යවශ්‍යයි. එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගන්න බෑ. මම ටීවී ස්ටේෂන් ගැන විතරයි කිව්වේ, තාම මෙතන ගොඩක් තියෙනවා. මේ සියලුම දෙනා සම්බන්ධයෙන් මම කතා කරේ. සිරස විශේෂ කාරක සභාවක් ජනාධිපතිවරයා පත් කරලා තියෙනවා. සියත කියන නාලිකාවේ ටෙලිවැකියෙන් බලය බෙදාහැරීම පිළිබඳව කතා කරා, විවේචනය කරා. කාරක සභාවට ගෙන්නන්න ඕනේ මේ ගසාකණෙවුන් මර්ධණයට එන්න එපා. දැන් තමයි රනිල් වික්‍රමසිංහ භූමිකාව රටේ හරියට ජනිත වෙන්නේ. අද තොරතුරු දැනගැනීම පැතුම් වලට මුඛවාඩම් දන්නේ අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම, හෙළිදැක්වීම, මර්ධනය කිරීම. ඒකින්ද සියත ඉතරක් නෙමේ, අතීතය කියනවා නම් සිරසර දෙපාරක් ගැස්සුවා. ජාතික රූපවාහිනිය ඉස්සර දැලිපීහෙන් කැප්පුවා. ඔය මාධ්‍යවේදීන්ම මාවල ගේලව කැප්පුවේ කවුද? ඔය පොද්දලගේ කකුල් කැඩෙව්වා. අමතකද ඔබතුමා? ඒකරේ රාජපක්ෂ යුගයේ අද ඔබ එකතු වෙලා ඉන්නේ ඒ රාජපක්ෂ පරපුරත් එක්ක. එදා මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටපු, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිටපු, තොරතුරු දැන ගැනීම අයිතියක් කියපු ඔබ අද ජනාධිපති ධූරය ගත්ත ඉතරයි ඔබගේ සැබෑ නිරුවත අද ඒකාධිපති භාවයේ අද හෙළි දක්වලා තියෙනවා. හැබැයි මේ මර්ධනේ ජනතා නැගිටීම නවත්තන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද මාධ්‍ය මර්ධනයකට සැරසෙන බවක් පේනවා. ඉතාම නින්දිතයි. විශේෂයෙන් සියත නාලිකාව ටෙලිවැක්කයක් ගියා. රටේ ආර්ථිකය සහ දේශපාලන නියම කැඩපත පෙන්නන වාර්තා මේ වැඩසටහනක්. ඒක විශාල ජනප්‍රියත්වයක් ලැබුවා ලංකාව පුරාම. මගේ දැනුම හැටියට මං දැකලා නැහැ මාධ්‍යයක් තුලින් එතරම් බොහොම පුළුල් වාර්තා මේ වැඩසටහනක් මෙතෙක් බිහි වුණ. මේ රට මේ තත්ත්වයට පත්වෙච්ච හැටි, ඒකට හේතු කාරණා ඉතා පැහැදිලිව නිර්භයව ඉදිරිපත් කරා සියත. ඒකට උරණ වෙලා දැන් රාජපක්ෂ වරුන්ට උමනායි ඒ නාලිකාවට පහර දෙන්න රනිල් වික්‍රමසිංහ ලවා. ඒ නිසා ඔබතුමා දැනගන්න, ඔය වගේ වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබතුමා තමයි ජනමාධ්‍යයට පහර දෙන වෙලාවේදී, සිරස මාධ්‍යයට පහර දුන්න වෙලාවේදී, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු වෙලාවේ මම නඩුවට පෙනී හිටිය නීතිච්චෙක් හැටියට ඔබතුමාලදා කිව්වේ මේවට සටන් කරන්න බය නැතුව එළියට බහින්න සාටකයා ඝාතකයා කියලා කිව්වේ ඔබතුමා. ඔබතුමා අද සාටකේ පෙරෝගෙන හොරුත් එක්ක මගුල් කනවා, හොරුත් එක්ක හෙළුවෙන් ඉන්නවා. ලැජ්ජයි. විදුලි වෘතිය සමිති අද කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඒ විදුලි බිල වැඩි කිරීමේ කැබිනට් පත්‍රයට විරෝධය පළ කිරීම සඳහායි. මේ ගසා කෑමේ ආර්ථික විද්‍යාව වෙනුවට හරියාකාර ආර්ථික විද්‍යාව පරිහරණය කළා. බලශක්තියට ගෙවිය යුතු මුදලක් ලබා දීලා මහ භාණ්ඩාගාරයේ මේ සඳහා වෙන පිරිවැය අඩු කරන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් මේ රට දියුණු වෙන්නේ නැහැ. ලබ්බට තියපු අත පුහුලට තියන්න. මිල වැඩි කිරීමේ බාධකය මේ ඇමතිවරයා ඉවත දාගෙන මේ ජනතාවට මේ අසීමිත උහුලන්න බැරි බරපටවන්නයි සැරසෙන්නේ. සමුද්ධිලාභියා ගමේ ඉන්න දිලිඳුම පුද්ගලයාට රුපියල් 3000ක් ගෙවන්න සිදු වෙනවා. ආගමික ස්ථාන, පන්සල්, පල්ලි ගත්තම අවම මාසික ගාස්තුව රුපියල් 1500ක් වෙනවා. හෙට දවල් 12ට විදුලි බල අමාත්‍යාංශයේ ෆ්ලවර් රෝඩ් එකේ විදුලි පාරිභෝගික සංගම්, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සහ අපි සීළු දේශපාලන පක්ෂ වලට එන්න කියලා තියෙනවා. මේකට විරෝධය ප්‍රකාශ කරලා මේක හකුලා ගන්න කියලා. මොකද විරුද්ධ පක්ෂ දේශපාලන වලට අයිතියක් තියෙනවා. ජනතාව වෙනුවෙන් පෙනී හිටලා මේ ගසා කෑමට එරෙව්ව හෙට විරෝධතාවයට එන්න. මේක නැවැත්විය යුතුයි, නැත්නම් ජනතාවගේ මළගම තමයි සිදුවෙන්නේ. කංචන විජේසේකර අමාත්‍යවරයාට තිබෙන්නා වූ කාර්ය වන්නේ ජනතාව මත වට කීපයකින් නැවත විදුලි බිල වැඩි කිරීම නොවේ. ඔබ මේ ජනතාව මත පැටවිය යුතු නැහැ අමාත්‍යතුමනි. ඔබ පළමුව කළ යුතු කාර්යයක් තිබෙනවා. ඒ තමයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහත්තයාගේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ දේශපාලනික පහළ සාමාජිකයෙක් වෙන නවීන් දිසානායකගේ ලයිට් බිල් සඳහා ඔවුන් විසින් වංචා කර තිබෙන හිඟ වූ ලයිට් බිල වෙනුවෙන් ඔබ ගත්තා වූ ක්‍රියාමාර්ග කුමක්ද? අරගල බිමකට නොයන මිනිසුන් තමගේ බිම්බට්ටමින් එළියට බහිනවා බව නිශ්චිතයි. ඒ දිනය පැමිණෙන පෙර ඔබ ජනතාව වෙනුවෙන් සිටිය යුතුයි.
ඒ පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතු වැකියත් සමගයි. ඔබට සුබ දවසක්.